ජනල්ගේ ඉරුප චෑලඇතක තුන අලව සාදරෙන් පිළිගන්නවා මංගතවුන්ට ගන්න වීඩික තමයි පරවින්ගේ තටු හරිටම් පාට කරන්න කොමද කියලා එනම් අපිම් වීඩියකට හරිියල්ලෝ ගොට දැන් මංග කියල දෙන්නම් පරවීන්ගේ තට් පාට කරන්න කොමද කියලා හරියටම දැන් කතා කරමු තටු පරවිංගි පාට කරනගේ විශේෂත්ය මොකද ප්‍රයෝජනයමකක්ද කියලා පරවිංගේ තටු පාට කරම අරුණ උකුසු පෙහරවලින් සහ බහිරෝ පෙහරවලින් බොහෝ වෙලාවට බේරිලයින්න පුළුවන් කියලා බොහෝ දෙනෙක් මත ඇත්තිරු එනිසාම මම වීඩි අප්ලෝඩ් කරන්න හේතුවනේ එතකට අපි දැන් මේ පරවිංගි තටු පාට කරන්න ඕනේ අරුණ සායම් වර්ගකින් ගැන දිය සයම් වර්ගකින් තම අනිවාරෙන්ම පාට කරන්න ඕනේ ඒවට තිනර අඩංගු වෙන කිසිම තීන්තවර්ගයක් පාවිච්චි කරන්න එපා මොකද ඒවවලින් පරවිංගි තටු ඇලෙන්න පුළුවන් එතකොට පරවිංට පියාඹන්න බෑ කුකුළු සායම් දිය සායම් වගේ ඒවා පාවිච්චි කරන තමයි ගොඩක් හොඳ පරවිංගේ තටු පාට කරද්දි ඒ කාරණයකුණ අනිවාරෙන් කරන්න ඕන දෙයක් නැත්තම් ඔගොල්ලන්ගේ පරවිංගේ තටු ඇලෙන්න පුළුවන් එතකොට කාබන් පෑන් වල තියෙන කාබන් වලිනුත් පරවිංගි තටු පාට කරන්න එපා ඒවත් ඇලෙනවා තටු ඇලුනොත් ඉතින් පරවිංගි පියාඹන්න බැරි වෙනවා පරවිංගි තට පාට කරදි මංගේ කිව දෙවල අනිවාරංගකුල් මතක තියාගන්න යාළුවනේ එතකොට යාළුවනේ පරවිංගේ පරවිංව ඔකුස්සකින් ආරක්ෂා කරන පරවිංගේ කොන්තට පාට කරාම හොඳටම ඇති යාළුවනේ එහෙනම් ඔයගොල්ලෝ මගේ channel එකත් අනිවාර්යෙන් subscribe කරන්න එහෙනම් ඔය screen එකේ තියෙන video එක බලාගෙන යන්න එතකොට ඔයගොල්ලෝ තේරෙයි පරවිංගේ තට පාට කරන හරිම විදිය